මේ අවස්ථාවේදී මේ රටේ සිදුවීම් පවතින විශාල ක්‍රියාන්විතයක් කෙටි කාලයක් තුල සිදුවීම් යනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාම කියන එතුමා මේ බලයට පත් වෙච්ච කෙටි කාලය තුල පස්සේ දොරෙන් ජනාධිපති පුටුවේ වාඩුණාට පස්සේ 50-44ක් සම්මත කළා කියලා. තව 60 ගණනක් තියෙනවා සම්මත කරන්න. එතුමා ඒ ආදී වශයෙන් බොහොම බලහත්කාරයෙන් ඉතාම කිසිදු හඬකට කන් නොදී මන්ත්‍රීවරු ඇමතිවරු අඳුරේ තියලා දැන් බලන් ගියොත් එහෙම අපි තායිලන්ත ගිවිසුම අත්සන් කරාට පස්සේ අපි අමාත්‍ය මණ්ඩලයෙන් ලේකම්තුමාගෙන් ඉල්ලුවා පිටපතක් ලබා දෙන්න තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ. එතුමා ලබා දෙන්න බෑ කිව්වේ නෑ. එතුමා පැහැදිලිව සඳහන් කරා මේක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා නෑ. සරත් වීරසේකර මහත්මයා සඳහන් කරා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු ගානේ අඩු පක්ෂ කණ්ඩායමවත් මේ කිසිවක් සාකච්ඡා කරලා නෑ. එතකොට එඩ්ගා ගිවිසුම ගත්තොත් එහෙම එඩ්ගා ගිවිසුම 2003 රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරම්භ කරාට පස්සේ සාකච්ඡා ක්‍රියාවලිය එතුමා බලේ පහ කරාට පස්සේ ඒක අත්හිටිනවා. ඊට පස්සේ ඒක පටන් ගන්නවා 2008 2010 2015 2016 එඩ්ගා විදියට මුලින් සීපා විදියට ඊට පස්සේ එඩ්ගා විදියට පිට කවරේ වෙනස් කරලා. මේ අවස්ථා හතරෙදිම මේ ගිවිසුමට අදාළ ලේඛන අපිට ලබා ගන්න පුළුවන්කම හම්බුණා. මේ සියලු ලේඛන අපි ගාව තියෙනවා. එතකොට නමුත් මෙවර ඒ පසුගිය සාකච්ඡා ක්‍රියාවලිය තුළ 19 දෙනෙක් රාජ්‍ය නිලධාරීන් සහභාගී වුණා. කියන්නේ විශාල නිලධාරීන් කණ්ඩායමක් විවිධ අංශ නියෝජනය කිරීමෙන් සහභාගී වුණාම එතන එක්කෙනෙක් හරි ඉන්න පුළුවන් රටට ආදරය කරන මිනිස්සෙක් කොමන හෝ නරක තැනකදී මැදිහත් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණා එදා සාකච්ඡා ක්‍රියාවලිය තුළ. අද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හිතවතෙක් පත් කරලා ඉන්නවා ප්‍රධාන සාකච්ඡාකරු චීෆ් නෙගෝෂියේටර් කියලා කේජේ වීරසිංහ කියලා මහත්මයෙක්. ඒ මහත්මයා විතරයි සාකච්ඡාවට යන්නේ. ඉන්දියාවෙන් ඇවිල්ලා හිටියා මේ සැරේ 19 දෙනෙක්. එතකොට ඔහු අසරණයා වගේ තනියෙන් ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ ළඟදී මම වාකීමෙන් කියන්නේ මේ ළඟදී ඉංජිනේරු සංගමයක සමාජිකයන් කැඳවලා සාකච්ඡාවකදී ඔහුගෙන් මේ සාකච්ඡාවට ලක්වන ලිපි ලේඛන අඩුගානේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එකක් අපිට දෙන්න කියලා ඉල්ලුවම ඔහු කියනවා ඉන්දියාව මෙවර ඉතාම ආක්‍රමණශීලී ඒ නිසා අපිට කිසිදු ලේඛනයක් දෙන්න බෑ කියලා. ඉන්දියා ඉස් වෙරි ඇග්‍රෙසිව් දිස් ටයිම් වි කාන් ගිව් එනි ડોකියුමන්ට්ස්. ඒ කියන්නේ ඉන්දියාව මීට පෙර මේ ලේඛන එලිදරව් වූ නිසා විශාල විරෝධයක් එල්ල වුණා මේ රටේ විද්වතුන්ගෙන් වෘත්තිකයන්ගෙන් මහජනයගෙන් මහා සංගරත්නයෙන්. ඒ නිසා අකුල ගන්න සිද්ධ වුණා. ඒ නිසා ඉන්දියාව තීරණය කරලා තියෙනවා මෙවර කිසිදු ලේඛනයක් එලිදරව් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒක තමයි අර කියන්නේ ප්‍රධාන සාකච්ඡාකරු. අපිට දෙන්න බෑ ඉන්දියා ඉස් වෙරි ඇග්‍රෙසිව් දිස් ටයිම්. ඒතර අමාත්‍ය මණ්ඩලයට බොරු කියනවා. අමාත්‍ය මණ්ඩලය රවට්ටනවා. පාර්ලිමේන්තුවෙන් අවසර ගන්නවා රීස්ට්‍රක්චරින් කියලා. IMF ලියවිලි වල තියෙන රීස්ට්‍රක්චරින් හැබැයි කැබිනට් එකට යනකොට ඩයිවස්ටික් සම්පූර්ණයෙන් විකුණා දැමීම. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ ගොන් රැලක් විදියට සලකලා තමයි මේ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. සම්පූර්ණයෙන්ම වචන වලින් කළු සුදු අකුරෙන් පට්ට බොරු කියනවා. දැන් මිල්කෝ ආයතනය සහ NLDB ආයතනය බදු දෙන ලේඛන වල අපි ලේඛන සියල්ල ලබා ගත්තා. මොකද්ද කියන්නේ ජොයින් වෙන්චර් කම්පැනි එකක් ජොයින් වෙන්චර් වෙහිකල් එකක් හදනවා කියලා. ජොයින් වෙන්චර් වෙහිකල් එකක් කියලා කියන්නේ පාර්ශව දෙකම එකතු වෙලා හදන කම්පැනියක්. හැබැයි මොකද්ද හැදෙන්නේ? එක පාර්ශවයක් ගේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා 3 දෙනෙක් එකතු වෙලා කම්පැනියක් හදනවා. ඒක ජොයින් වෙන්චර් කම්පැනි කියලා සලකන්නේ මේ වගේ කිව්සුමකදී. ඒතර අමාත්‍ය මණ්ඩලේ රවට්ටන්න ජොයින් වෙන්චර් කම්පැනි කියන වචනේ හදනවා. හැබැයි ජොයින් වෙන්චර් කම්පැනියක් හැදෙන්නේ නැහැ. අර ඉන්දියානු සමාගමට මේ ඉඩම් ටිකයි ඔක්කොම චංචල ජේපල ඔක්කොම විකුණලා දානවා. සතු ටිකත් අතුරුව නිශ්චල දේපල වලට ඉඩම් වලට බදු දෙන කාල සීමාව දක්වන්නේ කැබිනට් පේපර් එකේ. ඒතර 99 අවුරුද්දට දෙන්න පුළුවන් වුණා. ඒතර මේ විදිහට අත්නොමතික විදිහට මේ ක්‍රියාවලිය සිදුවමින් පවතින. ඔබලා දන්නවා අපි කුඩා කාලේ කතාවක් අහලා තියෙනවා. කොටියා එනවා එනවා කිව්වත් කොටියා ආවේ නැහැ. හැබැයි දැන් කොටියා ආවපුවම කවුරුත් නැහැ කියලා. ඒ වගේ දැන් අපි 2002 ඉඳලා මේ කොටියා ගල උඩ ඉන්නවා අපි දුටුවා මේ ජාතික බලවේග. ඒ නිසා මේ අනුතරුදායක ක්‍රියාවලිය පෙන්වා දෙමින් ආවා. එතකොට අනකෝ උනේ නැහැ නේ මුකුත් උනේ නැහැ කියලා. මුකුත් උනේ නැත්තේ ඒවා නවත්තුපු නිසා. එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අගමැතිවරයා විදිහට එදා රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ගෙනාවා. මේ අද මේ කරගෙන යන සියල්ල රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහනේ තියෙනවා. මහා බැංකුව ස්වාධීන කිරීම 50-34ක් අලුතින් සම්මත කරන්න මේ විකිණීමේ ක්‍රියාවලිය ටෙලිකොම් විකිණීම මේ සියල්ල එකේ තියෙනවා. ඒ එදා කරන්න හදපු දේ. එතකොට එදා එක විතරක් නෙමෙයි සටන් විරාම කිව්සුම ඇතුලේ తాවකාලික ආණ්ඩුවක් දීලා
एलटीटी संविधानयट प्रभाकरंट सुडानेदी दुकलावगे विनम राज्य निर्माण करण अवस्था सलसेदन उत्साह करा तर हुगे हुट ककुल माटू दाला हुआ बलें पहाकरे यदा जातिक बलवेग विशेषम जनता विमुक्ति पेरुन यदा इकट नायकत्वे दुन्ना अद उंगे भूमिकाव अत्तरला तीनो तर रणिल विक्रमसिंघ महात्म्या ट ककुल माटूवत दाला बलें पहाकराट पस्से मेक रिले बटन एकक ए 2002 आरंभ करपु क्रियावलिय ओगेन पस्से महिंद राजपक्ष अतर देनो अबे महिंद राजपक्ष मे रिले एक दुवंड हंबेन्ने ने मे सिंगल बौद्ध बलवेग ओगे ककुल देकेम एलिला हिटपु निसा ओटे ए पावादीमे क्रियावलिय करन्न बेरी वेनो ओटे बलपैम एल्ल उना एट्का गियुसुम सीपाले सैनकोट पिटकवरे वेनस करन्न कलिन महिंद राजपक्ष मा पिट किव्वा मेक अस्त नौकर इंडर मट उदोषण कर लिंड आरली मंत्री इधर सोर मंकिया ना इंदिया अगमति मेन बरपतल उद्घोषण तीन इन सह मट मेक असंकर बैक वार हेमदयम उद्घोषण कार्य टाइकोट कार्य ज्ञान पेन इस अब सिद्धू टाइकोट अदू सी अक्तर एक्मारे गील अरली महेन्द्रीय उद्घोषण कर मेन प्रश्न मेरटे कर्मांत कर विरुद्ध अस्त नौकर हिटिया ये हो गए ककुल देखे इल्ल हिट बींदर इले दुवंड बेरी उड़ा बैठ पस्से आयसर दिदास पहलवे बलेट पत्ते गबन रणिल विक्रम सिंह महात्म्या मे क्रियावलिय वेगेन दुवंड पटंगत्ता एट साकच्चा क्रियावलिय पटंगत्ता नमुत विरोधे निसा अकुल गंड सिद्ध उड़ा ये रिले बैटन एक गोटाबे राजपक्ष रद्देनो गोटाबे राजपक्ष के एक ककुलक मे सिंगल बहुत बलवेगे एलील हिटी अट ओगे अतिंग एदगन गिया मे आर्थिक घातक निलधारी टीका ओह अंदर अंदर हिटी ओगे मित्र पिरीसा इन सह यम देवाल गोटाबे राजपक्ष पालन अटती इटकंड पुलवांगना अब ओह बलय पहाकर सिद्धवेन्ने उठ अवश्यवेन्ने अरे इक ककुल हरी मे सिंगल बौद्ध बलवेगे एलील इन आईन सह ऊट मे रिले दुवंड बे हरी अट इन अंदा अवसान शतपुम दुवंड तमा विक्रम सिंह महात्मा गिये गोटाबे राजपक्ष बल पहाकर लाइकाम पेहदली विक्टोरिया नूलंगे पिटपतट कणुव ए नाट्य रंग दुण गोटाबे राजपक्ष इलवला बलय पहाकर रणिल विक्रम सिंह बलट गेयन ओहु अतट अर यथे दिदास दिखे चित क्रियात्मक बरीवच न्यायपत्र सियाल अतट दुनोदे न्यायपत्र इव अतट अर तीनों अद अद दिदास पालोट वा वेगे धूमिंग इन रिलेक मुखद रिलेक अवसान आय वेना बटन के मारकर तनक ने मे अवसान सतपूम धूल अभी मे क्या अवसान सतपूम के धूल इवर कर पटंगर तीन इतकोट मुनाद होगी अतर दिल तीन न्यायपत्र इधा तिपुर न्यायपत्र सियाल अद इतना वेगे क्रियात्मक करो बेदुवादी न्यायपत्रे अहू इधा अहुगे मामंडी नौकल देकर धातु संपूर्ण बलात्मक पुरुद इंदिया न्यायपत्रे एटका गिवसुम अद साकट इडक नुदी किसुदू लेखने एलिट नुदी असंकर इवर कर सूदान विनो इलाकटे अमेरिका न्यायपत्रे सोफा गिवसुम संबंधी साकच्चा यटिंग यानो कि नोयक देवाल वार्ता विनो उपदान सोफा गिवसुम असंकर गिवसुम चंद्रिका काले सीमा सहित गिवसुमक दीन एनेक्स कक्तीनो एनेक्स बी के कर्ण पहलवर्तीनो एक यस केला इक पेली कि यवंड विरातीन्े विदेश मात्यांशी हर इतकोट क्रियात्मक इतकोट अमेरिकावे मिलियन तुनकन सोलदाद सह उंगे कुंत्रात करु अंट श्रीलंकावे ओनेम तोटुपल कि रटट अतुल कलीन धनुंदीमक नोमेव आयुध सन्नद्धव हो नव यूनिफॉर्म मेकिंग हो सिविल नदमी रटायतु गमंकर पुलवांगे को अणु गोनी महापुलवी सह मूद मार्गोली किसी वकुट परीक्षा कल नुहक वाहनवत मुनवत ऊंट ओ नैम तनक कदूर बंदी अहक तुर पोड़ी मेसियाल उडु अट करी वेन पुलवां अरकेन इलांग सरे विक्रम सिंह महत्या बालेट पातुन सोफा ग्यूसुमे अरे एनेक्स यस कि अंड वेनो इतकोट सिद्धवेन दे जपाने ओकिनावा किन कंदूर विनम कंदूर एक अमेरिकन कार्याट रटवाटे रसियाद बे सीमा पणल तीन अब श्रीलंका हे मनमी समस्त राज्यम दास राज्य बाट पत्कर कुलवांग कंदूर बाट पत्कर अमेरिकन न्यायपत्रे होगी अतर दीला तीन
ඊළඟට විකිණීමේ න්‍යාය පත්‍රය ඒකත් මේක සමග බැඳිලා තියෙන මේ විකිණීමේ ක්‍රියාවලිය අවශ්‍ය වෙන්නේ ඇයි උන්ට මේ හෙන්චයියලාට කීයක් හරි කොමිස් ගහනද මැතිවරණ අරමුදල එකතු කරගන්න මේවා කරනවා වගේ අපිට පේනවා හරි ඒකත් එකක් තමයි හැබැයි මේ විදේශීය සමාගම් වලට මේවා අත්පත් කර ගැනීම සඳහා තමයි මේ විකිණීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ तर एट गिवसुमे ये सन्धा प्रतिपादन तिबिन मे विकुन सील आयतन इंडियन कार्य मेलदी गेमे हकिया लभिन इलगट मे सामजे बिंदु टीवी न्याय पत्र वेन कवरदाड़े ऐतिहासिक दिखड़ो तिबुन एक महासंकर पहारधीम सामज संस्था बिंदु टीम मे क्रियावलिया इसहाट मैता कैटियंकियाकोट बैंग एट गिवसुमे अप्रैल मसे असंकर बहुत कल्पना करना मैं इटका किया ताइलांत की उसम वेलंद की उसम मुका प्रश्न इटका किया हुदू वेलंद की उसम फमन अने कम अभी तीर मूलिकमे इटका किया भू देश पालन न्याय पत्र इटका की उसम प्रधान वसे सरल वेलंद की उसम को तीन अंग तीन बांड वेलदा सेवा वेलदा आयोजन उद्गले अंट संक्रमण वीमे निदास उद्गले अंत रटवा रटा सेवा सपे सारकिया अवस्था सेवा विलदा में ओय कारण दिखट आदाल लोके रटवल सीएट दहाक ग्यूसुम संकल्ला गड्स ग्यूसुम बरपतल विरोधे लकोच ग्यूसुम मुखद सेवा विलदा में अतुले अरे उद्गले अंत संक्रमण वीमे अवस्था तीन हतरवी मूड हटिया तर मेन मे आयोजन ले सर इंदिवट मेरटे मे विलंद कुटा विलंद इक दम तो अत्पत्कन तीन निधास वेल ग्यूसमेटते निधास वेल ग्यूसमेटते अपे कर्मांत कर मुनतर बाधक पमुन तीन अपेराटे हुदम बिस्कटन अपेराटे हुदम पावहन हुदम विनत् लेद निष्पादन हदन यवंड बे इंदेवल मुनत यवंड बे रब यवंड ते यवंड बे इवट बाधक पनल तीन मे इट ग्यूसम असंकर बाधक इवत् करा मुनतर सटन करा कर्मांत कर उनकी बाधक इवत् मेनुट अभी मेक असंकर इतर बाधक इवत्ती उंगे बाधक इवत्ती अभी मेक मे गे टू एरिया मैं इक पत्कड़ता बतुर गलाबसी इतर मे हतरवीन क्रमवेदे एक पूद्गले अंट संक्रमण वीमे अवस्थावतीन क्रमवेदे हतर आकार पूद्गले अट मेरट कटिकालीन व्यापारिक साकच्छा सा नेगोशिएशन संधा एंड बुलवा कटिकालीन एतकोट इक धनु सामान्य वीसा बलपत्र एंड बुलवा दें अट लंका पूर्वसी कोट इंडिया वोटे अंड खाली वीसा गांडो अप्लाई कर ला इंडिया वे एयरपोर्ट के अभी वीसा लाभ देना देवनी एक तमाय इंट्रा कोऑपरेट ट्रांसफर तोट इंडियन इंडियन सेवा ग्यूस में एटका ग्यूस मानु सेवा वेलंदा में तुंगिनी क्रमवेदी अनु कमर्शियल प्रसन्स की मेरट अतुले उंगे समागम पीटवाण पुलवा एक आकार हतरक तीन इंडिया में समागम का शाखावा क्लस पीटवाण पुलवा लंकावे समागम के जॉइंट वेंचर कक्तिर करण पुलवा लंकावे स्टॉक मार्केट के शेयर्स मिलदी गण पुलवा सीट हाथ लिया तक इलंगट अपे आयतन में विकुनंड वेंदेशीय दालतीन आयतन सियल लोंट मिलदी गण पुलवा अपे बैलेंस शीट के अपे शेषपत्र तीन रुपया लोली ओंट रुपया अपे अपे रुपया हतरक गेवे एक रुपये लगे मे तुट दौंट मिलदी गंडकुल मे आयत पनस गणते दल तीन इडम मोक् मे मे गिवसमेंटते नेशनल ट्रीटमेंट के लिए तीन इक अभी इंडियन कार्य श्रीलांकिक सलकना कार्य सलकंडोण इतकोट मे सेवा गिवसमेंटते कलिंकवा कंडायम साकच्छा सदा व्यापारिक निगोशिएशन सदा ऐना ऐट पुलवां देवनी एक इंट्रा कोऑपरेट ट्रांस एक अर इंडिया वे समागम मे पीटोल तीन समागम वोल ये समागम वोल्ट पुलवां मे गिवसुमे अटते सेवा वेलदामट एन समागम कट अपे आयोजन मंडल पनते अटते विनत आयोजन क्रंड पुलवा तो ए आयोजन अवश्य इंजीनियर उन्ना आर्किटेक्ट उन्ना विनाय उन्ना एक गेंट पुलवा इंट्रा कोऑपरेट ट्रांसर्स एक एक्सिक्यूटिव के लिए मैनेजर्स के लिए विशेषज्ञ इंडिया में हेमो में विशेषज्ञ कंक्रीट कॉम्बिनेशन शिल्पियत विशेषज्ञ
එතකොට ඒක යටතේ මේ ඔක්කොම අලා මෙහාට ගේන්න පුළුවන් ඊළඟට contractual workers තොර මේ සමාගම් වලට ඒකාබද්ධ සමාගම් වෙන්න පුළුවන් මිලදීගත් සමාගම් කොටස් වලද පොලෙන් ගත සමාගම් මේ ඕනෑම සමාගමක වැඩ කරන්න සේවකයෝ කම්කරුවෝ ගේන්න පුළුවන් කොන්ත්‍රාත් පදනම යටතේ इतना बलन लक्ष गण मिलियन गण मेरा अडावधि पुलवांगलाउंट दपेरटे दुस्सलटिकाय वृत्ति विश्वविद्यालय आचार वरुण रट तैर लेना निर्माण करीन मेक हितामता कर दें मम बुद्धल को विश्वास कर मे असाधारण विधि बधु आय कर लक्ष गड़ी पड़े तीन तुन का पड़े बधु वाल कपन तर मे आए गिया मुखदी इंडियन कार्य अड़व पूर्वांड पुलवा මේ සියලු තීන්දු පිටපස්සේ ඉන්දියන් ඔත්තුකාරයෝ ඉන්නවා. අද විදුලි අද මේ අපේ විදේශ විනිමය පනත සංශෝධනය කරන්න දෙන්නේ නැත්තේ ඇයි? ඒක සංශෝධනය කරොත් මේ ජාව ආරම්කාරයන්ට ඌමනා විදියට ඩොලර් පිටරට අරයන්ඩ තියාගන්නත් බැරි වෙනවා. මොකද ගිවිසුම අස්සම් කරයන් පස්සේ නීති වෙනස් කරන්න බෑ. අපිට ඕන විදියට. සමේ තියන නීතිය තියාගෙන යනවා. අස්සම් කරන්න පෙර වෙනස් කරොත් ඔවුන්ට व्यापार कार्यालय में इंडियन कंपनी वोट मैं उमना विधि मेरा टेन डॉलर एलिट अरगने बेरवे इन सह पनत संशोधन कर दिने विजयसा राजपक्ष हेमदेम के मे पनत तीन का मे अर्बुदे विस बैकेल अयन पनत के अट पण तुम गेनो मुखद मे गेन बेरी सत्य तुन हाथ गे संबंध कर गेन्ने तुरा इंदिया मे सियाल हसर मे इंदिया अग्रसिव के दिंड बैकेन के प्रधान साकच्चा करु हेम तत्व तीयन तो रणिल विक्रम सिंह महात्म्या पौगिय जूली मासे इंदियावट गिहिल्ला एकाबद्ध प्रकाश असंकर माइता केटिकर लखियाने ये प्रकाशे मर्जर्स आर्थिक इकोनॉमिक मर्जर्स के उपांग हयाक तीर पलवीनी उपांगे करंसी मर्ज के अपे मुदल लेखके एकानुतमार यूपीआई के अपट इलेक्ट्रॉनिक गणदून अर लक्ष दिख सीमा पनोल आरंभक अवस्था तर महाबैंक पनता संशोधन कर लीन आए कागे कैबिनेट के मंत्री पार्लमेंट हंड उड़ना महाबैंक अधिपति अरे पड़ अड़ कर ओण इलाका उदय नगेटी के अंदर बोलवा श्रीलंका इंदियावे रूपये श्रीलंका सिल्लर वेद बोले पावित कला हेक इलाकट देवनी मौज कथमा कस्टम इलाकट फिस्कल मौज के अभी बधु पद्धत ये दिखम विनवा इट का दिवस अस्ंकर तुंगिनी एक बलशक्ति पद्धति एकाबद्ध करनी दंगेट अवश्य विधिट विधुली पणत संशोधने के लिए लगदीम गे उत्साह इलाट इंडियन तानापति के लिए दवा पण स्पाकुत तेल नल इलांट इगोलो सूदान विधुली पद्धति कापाकर स्विच ऑफ कर इलाट लॉजिस्टिक मर्ज मे वराय सह गोंदर पोल मर्ज क्रीम दौद हरियन फ्रांड गोंदर पोल तुनक इंदिया उत्पत्कर मतल संबंधी दनट मत पलवे मतल दिंटे गुअंतरूपल सभापति वर निकुत कर्बू लेखने तीनो मेकट सुधान अवश्य सेवक सेवक अंगे समीक्षण अवश्य ये तुर तुर रेस कर लिपियावल तीनों कपिग तीनो सर नैके अंड तुर बटर जटी दुना नगर जटी इलमिंगो तिरकोणमल तेल टंक संकीर्ण गत्त ये गिवसुमट दम आई किसुदूर अटके तेल कबड़ा किरीमो पिरीपाद किरीमो मनोत् बे तर उंटे एकाधिकारे उमल जटिया किलो इतकोट कंक सुंदूर विशाखपटनम अतर फेरी सर्विस के एकाधिकारी दुन सिविल गो गोवर्णमद गोंद्रपुर दिख सिविल गोंद्रो बाट पत्कर यापने सह मड़कल इक एकाधिकारी इंदी आवट लभ्यों इतकोट मे सिविल गोंद्रपुर सह मे मे सिद्ध अवसान वसी भूगोलीय एकाबद्ध करनी जियोग्राफिकल मर्ज दें किलोमीटर विस्तृत पाल महदंड फीसिबिलिटी स्टडी पटंगत तमुनाशल दखिन्नति मोडी दुर्दखने की बलंगो ये ताक्षणिक कटेत इलांट किलोमीटर एक सीबीसीआ के रेल पारे तिरुकुणामले सिट धनुष्कोडी दक्का ये पारयाने इलाम बोर्डर के एलिए मेदवचीट अविल तुरी जात्यंतर रेल पार बोट पत्तिनो इतर कंटेनर्स अंडपूलों तिरकोणमल वराय के लिए धनुष को किलोमीटर एक सीसी है एक लाभ आई मेहे अविल पति नवगत करण वा कुल वराय पति नवगत करण चिकन सीट हेत्त पहा इंदी आवटे
එතකොට කවුරු හරි කෙනෙක් ඔය යන කෝච්චියට බෝම්බයක් විසිකරොත් ඉන්දියන් හමුදාවට ඔය රේල් පාර රකින්න එන්න පුළුවන් එක ජාත්‍යන්තර මාර්ගයක් බවට පත් වෙන හින්දා. එතකොට මේ විදිහට මේ සමස්ත දැල දැන් ඉලලා තියෙනවා. එතකොට මේ යන්නේ අවසන් සැතපුම කියලා අපි කියන්නේ ඒකයි. මේ එක්කගේ උසම අස්සම් කරන්න දැන් 14 වෙනි සාකච්ඡාව තිබ්බා පහුගිය සතියේ. එතකොට ඔහු කියනවා ජනාධිපතිවරයා කියනවා මේ මාසේ අග අප්‍රේල් මාසේ මේක අත්සන් කරනවා කියලා. මේක අත්සන් කරොත් ආය ආපසු හැරිල්ලක් නැහැ. මේක මේක මේකට බලපවත් වෙන්නේ ගැට්ස් ගිවුසුම යටතේ මේක අත්සන් කරන්නේ. ඒතර අපි කිසිම කොන්දේසියක් කඩ කරොත් අපට සිද්ධ වෙනවා බේරුම් කාර මණ්ඩලයට යන්න කෝටි ගණනින් වන්දි ගෙවන්න එනවා. ඒ නිසා මේක අත්සන් කරාට පස්සේ මේකේ තියෙන කිසි දෙයක් ආපසු හරවන්න බෑ. මේකේ තියෙනවා ඉදිරිගාමී ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඊට පස්සේ ආයි රටේ මිනිස්සු දන්නේ නැහැ නිලධාරීන් ටික එකතු වෙලා අර විවෘත කරන දේවල් ටික ඔක්කොම විවෘත කරන්න පුළුවන්. පටන් ගත්තාන් පස්සේ ඒක බැල වගේ යන්න පුළුවන්. ඒකළු ඉල්ලීමක් කරනවා. ඒතර අපි ඔෆර් එක කරාම අපි ඒක එකඟ වෙන්න ඕනේ. එකඟ වෙන්නේ නැත්නම් ඒකට හේතු දක්වලා කටයුතු කරන්න ඕනේ. ඒතර නිලධාරීන් ටික අල්ලගත්තාම දැන් නම් එක මිනිහෙක් ඉන්නේ කලින් 19ක් හිටියට මේ වැඩේ මහජනයාත් දන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්. ඉන්දියාව සර්විසස් 40 ගණක් විවෘත කරලා තියෙනවා. දැන් ඉන්දියාවේ වෙළඳ ප්‍රතිපත්තියයි අපේ වෙළඳ ප්‍රතිපත්තිය ගත්තොත් අපි මොන තරම් හිඟන්නු ටිකක්ද කියලා මේක නිකන් සංකල්ප විතරයි තියෙන්නේ. මේක රෝ සංවිධානයෙන් හැදුව උපాయ මාර්ගයක ලියවිල්ල. මේක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ සර්විසස් අපේන හැම සමාගමකට 5% විදේශ විනිමය ඉන්දියාව ඇතුළටන විදේශ විනිමය වගේ 5% ඒකෙන් 5% වුන්ට හම් වෙනෝ දිරිදීමනවා. එතකොට හිතාගත හැකි කොහොමද මේක ඇතුළට කඩාවැදින්නේ කියලා. එතකොට ඉන්දියන් හමුදාව මම අවසන් කරන්නම්. ඉන්දියන් හමුදා ඉන්දියන් කඩාවැදීම ඉන්දියන් රෝ සංවිධානයෙම පිළිගන්නේ ඉන්දියාවේ 5 වෙනි හමුදාව ලෙස. ඉන්දියන් ජනගහනය වෙන රටවල් වල ඉනකොට ඔවුන් දේශපාලන උපාංගයක් ලෙස පාවිච්චි කරනවා. නේපාලයේ සිකීමේ ෆීජි රට දැන් ලංකාවෙත් එහෙම වෙනවා. දැනුත් ඒක කරනවා උඩ රට ඉන්දියානු දෙමළ ජනතාව පාවිච්චි කරලා ඒ වැඩේ කරනවා. ඒතර මේක තව ලක්ෂ ගණනින් මිලියන ගණනින් මේකට කඩා වැදුනොම 5 වෙනි හමුදාව ඔවුන්ට මෙහෙවන්න පුළුවන් බරපතල විදිහට මර්මස්ථාන ආයතන පද්ධතිය ඔවුන් අතට යනවා. ටෙලිකොම් ඔවුන් අතට යනවා. ටෙලිකොම් ආයතනයේ ගියාම සම්පූර්ණ අපේ දත්ත පද්ධතිය, කේබල් පද්ධතිය, චන්ද්‍රිකා මධ්‍යස්ථාන ඔක්කොම ඔවුන් අතට යනවා. කාතර දෙක යන්නේ හිටපු LTT ෆන්ඩ් මැනේජර් කෙනෙකුට හිටපු කියලා කිව්වට දැනුත් ඉතින් නැහැ කියන්න බෑ. දැනුත් මේ මුදල් විසුද්ධකරණ යටතේ ප්‍රංශෙත් එංගලන්තෙත් ඉන්දියාවෙත් නඩු පවර්ලා තියෙනවා මේ පුද්ගලයාට. ඒ පුද්ගලයා පුද්ගලික ඇවිල්ලා හම්බ වෙනවා ජනාධිපතිතුමා. පුද්ගලිකව කතා කරලා මචන් දෙන්නම් කීයට කීයක් දෙන්න පුළුවන් කියලා අහලා දෙන සයිස් එකට තමයි මේ සාකච්ඡාවල් යන්නේ. ඒතර මේ කියාවලිය එක්කගේ උසම අස්සම් කිරීම නැවත්වීම කියන එක ඉතාම තීරණාත්මක සාධකයක්. ඒක අස්සම් කරන් පස්සේ අපිට මේ ආපු ගමන නවත්තන්න බෑ. ඉස්සරහට යනවා. ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයේ බවට අරගෙන මර්ජස්ටික කරාම ඉන්දියාවපත් වෙනවා. මේ විදියටම ලෙන්ඩප් ඩෝජස් කියලා පාලකෙක් හිටියා සිකීමේ. ඔහුත් අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ කුජීත වෙලා පරාජය වුණා. එතකොට ලංකාවේදී කරේ ගෝඨාභය රාජපක්ෂ එළවලා මොහුව පසදොරෙන් බලයට ගේන එක. නමුත් සිකීමේ කලේ මැතිවරණය දූෂිතයි කියලා උද්ඝෝෂණයක් ඇති කරා ඉන්දියාව මැදිහත් වෙලා. රජුට විරුද්ධව රජු බය වෙලා මැතිවරණයක් තියෙනවා, නැවත මැතිවරණයක්. එතකොට අර කුජීත වෙලා පරිදිච්ච හාදය මැතිවරණයෙන් ඉහළෙම දිනනවා 1974. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුද්දක් ඇතුළත දෙන දෙන කිව්සුම අස්සම් කර මේ උන්නේ නැහැ වගේ. අන්තිමට 75 අවුරුද්දේ ඉන්දියාවේ 22 වෙනි ප්‍රාන්තයේ බවට ප්‍රකාශයට පත් කළා ලෙන්ඩප් ඩෝජස් ආණ්ඩුකාරයා බවට පත් වුණා. ତොර මේක තමයි අපේ රටේ ඉරණම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරයා බවට පත් වෙලා ශ්‍රී ලංකාව 29 වෙනි ප්‍රාන්තයේ බවට පත් වෙන එක. හැබැයි මේක එතනින් නවතින්නේ නැහැ. මොකද ඉන්දියාව දන්නවා 17 වතාවක් මේ රට ආක්‍රමණය කරලා තියෙනවා. ඉන්දු ලංකා කිව්සුමත් එක 18 වතාවක්. හැබැයි මේක මේ කුඩා රාජ්‍ය අත්පත් කරලා තියාගන්න බැරි වුණා. හැමදාම උන්ට අකුලගෙන යන්න සිද්ධ වුණා. ඒ නිසා මේකේ සදාකාලික මරා ගැනීම සඳහා ඊළම නිර්මාණය කරනවාමයි. ඊළම කියන්නේ 30 වෙනි ප්‍රාන්තය, ඒක තමිල්නාඩුවට ඈඳෙන ප්‍රාන්තය. හැබැයි මේක මම නෙමෙයි කියන්නේ, මේක රෝහණ විජේවීර මහත්මයා බොහෝ කලකට කලින් ඉන්දියානු ව්‍යාප්තවාදී න්‍යායාත්මක විග්‍රහය ඇතුළේ කියන්නේ. ඔහු කියනවා ඊළම කියන්නේ ආසියාවේ ඊශ්‍රායලේ. ආසියාවේ නේටෝව හැදෙනවා. දැන් ඒක හැදිලා. ඔහු කියපු අනාවැකිය දැන් පූර්ණ වෙලා තියෙනවා. ක්වඩ් කියන සංවිධානය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව.
එක ආසියාවේ නේටෝ ආසියාවේ නේටෝ හැදිලා ඒතර ආසියාවේ ඊශ්‍රායලයේ උන ඒ කියන්නේ ත්‍රස්තවාදී රාජ්‍යයක් උන මේ මුහුදු කලාපයේ ත්‍රස්තවාදී වැඩ කරවන්න ISIS වගේ ඒ ත්‍රස්තවාදීන් පුහුණු කරන්නේ ඇමරිකාව තමන්ගේ වැඩවලට යොදව ගන්න ඒතර වරාය වලට පහර දෙන්න මුහුදු කොල්ල කරුවන් ලෙස ක්‍රියා කරන්න ත්‍රස්තවාදී රාජ්‍යයක් උන හමාස්ලට වඩා හිස්බුල්ලලට වඩා LTT සංවිධානයේ මිලේච්ඡ කාඩරයක් හිටියා තරත් විරසේකර මහත්තයා දන්නවා හිස්බුල්ලල හමාස්ලා ඈත තියෙන ඉලක්ක වලට රොකට් සේවල දහස් ගණන් මරනවා ඒක හරි සිය ගණන් මරනවා හැබැයි මේ අරේ සිවුරු දරා සිටින භික්ෂුන් වහන්සේලාගේ මූණ බලාගෙන කැති උලින් කැපුවා ඝාතනය කළා කුඩා දරුවෝ සිවිල් වැසියෝ යන බස් එකෙන් කුඩා දරුවෝ ඇදලා අරගෙන බොනට් එකේ ගහලා මැරුවා බඩ දරුවෝ අපලාගේ බඩ කපලා පෙකිනි වලත් එක්ක දරුවෝ ඇදලා අරගෙන දරුවෝ මැරුවා එතකොට අර වගේ තස්තවාදී රාජ්‍යයකට අවශ්‍ය සියොන්වාදී රාජ්‍යයකට අවශ්‍ය ඒ මිලේච්ඡ කාඩරේ මිරටෙත් යම් පිරිසක් ඉන්නවා එළියෙත් ඉන්නවා එතකොට ඒ ඊශ්‍රායලයේ ආසියාවේ හදන්න පුළුවන් 30 වෙනි ප්‍රාන්තය 29 හදලා නිකන් ඉන්නේ නැහැ එතකොට ආසියාවේ ඊශ්‍රායලයේ හදුවම ඉතුරු කැලලට මොකද වෙන්නේ ආසියාවේ ගාසා තීරයේ බවට පත් වෙනවා මේ කුඩා බිම්කඩේ आर्थिक वशं वटिला सामजीय देशपालन अर्बुद गटुम मेथुले इन मे बहुत सिंगल बौद्ध जनतावट उमेन्े अद गासा तीरे जनतावट उमल तीन इरनम मेक अतिशयोक्त अक्लैतने मेकतम अपे नल्ले कोट तीन इरनम मेक विनस्किरी मे सटन आरंभको नटका ग्यूसम मुन्न विधीक असंकर बेहकीन अभी महासंकरा देशपालचंद महिंद राजपक्ष गोटाबे राजपक्ष सदन तो इन्नो पोता क्लियर तीन मुखवत क्लियर मेव गए ओ विक्रम सिंह अत बल दुनना अंडको व्यवस्था पटाइनी दुनि पटाइनी अड़का संप्रदाय अंडको व्यवस्था तीन अगमित वे पत्कर याट बहुत विश्वास तीन के लिए अहु दनगंडो नोट तेरे कोहमदूट तेरे एक आसने तिबुण बहुत विश्वास तीन विश्वास विमसल बल अदने ओह जनाधिपति नाट पश्चिने चंद विमसा अगमित रस पत्कर ओह वगे अंडो मे सील विनाशी अंत गोटाबे राजपक्ष महिंद राजपक्ष सह पोर्ट मंत्री वाक्या युद्ध जयग्रहणे गौरव हिमिकेनामिक पावाद वरद बरपतल अभी दूषण दरुक्व सामान्य दूषक अट विन दनुमट वड दडरी संग्रह पिया विसिंह दरुआ दूषण करो दनुम वेडी हेमना युद्ध जयग्रहणे हिमिकरु ए पावादीम करोत् एक बरपतल मोन पावादीमट त्वड इंसा मे महापावादी अद नवत् मे वग कीमती रणिल विक्रम सिंह महता आता नेमे ओहु मे अपराधे करांड संसार गतव ओगे ओगे अभिप्राय ओहु दिग्गट देशपाल उर्दू हतलिया मे न्यायपत्रे हेटपुकना इंसा अपेगन पुदू मेन्न अब महिंद राजपक्ष गोटाबे राजपक्ष सह पोर्ट मंत्री मे पावादी करांड डैरियो पलवीन दे एट सुम देवनीकमाय सत्य सोय मे कमीसम एक सम्मत करो रणवीर अंटे रही मेथक सम्मत कर लीन पण हतक बलात्मक इतकोड़ बिदुंगादी न्यायपत्रे इतुटे अंड पुलवंगेन तर मे महापावादी नैवत्यम सदा अभी जाति संविधान लिस दड़ीस बलकरा मे पोटे मंत्री वरुट वहाम नकटला रणिल विक्रम सिंह तमंगे मते प्रकाशकल युति भूमिस्तुति।